ම එක්සච්චානාජ පෙරවුණේ සභාපති විශ්්‍යක්ෂ වෛද්‍ය අජිත් අතමරසිංහ අද අප මේ ප්‍රෝතිසාකච්ඡාව කැදවේ අපේ රටට බලපානව වැදගත් කරුණක් සම්බන්ධව. ලබන සතිය කියල කියන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මඟ සතියක් මේ බව බොහෝ දෙනා දන්නේ නෑ. ලබන සතියේ වර්තමාන සෞකැමැති ගරු කේලි රමු කල්ල මැටිතුමාට විරුද්ධව විශ්වාස බංගයක් පාලිමින්තුරු කියනවා. අපට දැනට ලැබේ තිය නාරංචි වල හැටියට මෙය හය හත අට දිනවල විවාදට ගෙන අට වෙන දිනයේදී විශ්වාස බංග පිළියෝජනා පිළිබඳව පාර්ලිමිීන්තුවේ චන්දයක් පොත්වන්නයි නීමතිව තියන්. දැබල කල්පනා කරන ඇති පාර්ලිමීන්තිවේ සෞඛ්‍යැමිතිවරයෙකුට විරුද්ධවගේන විශ්වාස බංගයෝජනාව. ලංකා ඉතිහාසේ තීරණාත්ම කවස්ථාවක් වන්නේ කොහොමද කියලා. ලංකාවේ අද වෙනකොට ලෝකයට ඉදිරිපත් කරන්න හැකි මියනතුව මේ ආර්ථකල්බුද හමුවේවත් තියෙන සේවාවන් දෙකක් තියෙනවා ඒ තමයි නිදහස් සෞඛ්‍ය සේවය හා නිහ අධ්‍යාපන. මෙයින් අද වෙනකොට නිදහස් සෞඛ්‍ය සේවය වර්තමාන ගරු සෞඛ කැමටිතුමාගේ ක්‍රියාමාර්ග නිසා බරපතර ලෙස අරබුදුිරලක් පල තිරෙන ඒගැන මික්ෂුන්ගේ තියන විශ්වාසමිර තිෙනවා. මෙන මේ වගේ තත්ත්වයක් කඇති තමයි මේ විශ්වාස බංගේ යෝජනාව ඉදිරිපත් වෙලා තින්. ලංකාවේ මුලසිටම පැවැතියේ නොමිලේ සෞඛ්‍ය සේවාව ලබා ගැත හැකි ආකාරයේ සෞඛ්‍ය සේවයක්. මේ සෞඛ්‍ය සේවය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ බරපතල විශ්වාසයක් තිබුණ. තමන්ට ලෙඩකට දුකට හදිසේකට රෝහලට ගිහිල්ල වෛද්‍යවරුකු මුණ ගැහිල, රෝහට ඇතුළු වෙලා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාගැෙන එලියට එන්න පුළුවන් කියන විශ්වාසය ලංකාවේ මිනිසුන්තුරතිබුණා. මේ සෞඛ්‍ය සේවය. ලෝකයේ පවා විශිෂ්ට ලෙස අගීමට ලක්ටල තියෙන සෞඛ්‍ය සේවවක් විශේෂයම ඉතාමත්ම අඩු වියදමකින් ඉතාමත්ම ඒක පුද්ගල සෞඛය වියදම කියන එක ඉතාමත්ම අඩු වියදමකින් ඉතාමත්ම හොඳ සෞඛ්‍ය දර්ශක පාර්තුවාගෙන් රටක් හැට ලෝකයේ විවිධ සංවිධානවල විධ රටවල ප්‍රශසාට ලක්වලති විච්චි සෞඛ්‍යකේවයක්ම අපට තියෙන් අද වෙනක් තැ මේ සෞඛ්‍ය සේවය පසුගිය වසර පමණ කාලය තුළ කල්ලඳ විකාර්රූපී ක්‍රියාමන් නිසා බරපතල් ලෙස අර්බුතිල්ලක් වරතිය. මේ විකාරරූපි ක්‍රියාමන්වලින් කිහිපයක් තමයි අද ඇතිවල තියෙන්න මේ අෞෂද හිගේේ. ඉලඟට අවෂදවල තත්ව ඇ පිළිඳව ඇතිවල තින අර්බුතිය. තුන් වෙනව වෛද්‍යවරු නිහ අනෙකුත් කාර්යමණ්ඩල සෞඛ්‍ය සේවාව හැරයාමි තත්ත්වය. මේ ප්‍රශ්ට තුනටව වගක යුතු ද්ගලෙක් ඉන්නවා ඒ තමයි අපගේ වර්තමාන සෞඛ්‍යකැමජතුමා ඒ වගේම මේ ප්‍රශ්ට පිළිබඳව මේ රටේ රෝගීන් මේ රටේ මාජනතාවඒවගේම සෞ්‍ය ශ්‍රේෂ්‍රේ විශක්ති වෛතුරු සාමාන්‍ය වෛද්‍යවරුන් විවිධ වෘතිකයන් ආදී සියලුම දෙනා ප්‍රශ්ටන කළ තියෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කල තියෙනවා ජනමතයක් ගොන්නගන්න හදල තියෙනවා ඒ ඒ ඒ කිසි දෙයක් ඉදිරියේ නොසැල්ලි කිසිවුම ආකාරයක ලජ්ජාවක් හෝ බයක් නොමැතිව තමන් මේ සෞඛ්‍ය ඇමති පදදිවේ රැදිී සිරිනවාය කියන ප්‍රකාශය කරමින් ඉන්නවා මේ වෙනකොට අපගේ සෞඛ්‍ය ඇමතිතුම. එංගලන්තේ සෞඛ්‍ය ඇමති කොරෝනා කාලයේ වැරදීමකින් කෙනෙක් සිපගත්තාය කියන පදන ූට ඇත්වීච චෝදනම ඉල්ලස්සුන. ඒවාගේම පෘතුකාලය සෞඛ්‍යයඇමති එක් පුද්ගලයක මරණහය සම්බන්ධවක්ක මාරගෙන. මගේ සෞ් කමතිි පදවීන් ඉල්ලාස. ලෝකයේ විධ රටවලම සඳහන් කරනවන විධ රටවල ආජන්ටිනාව ජපානය ඒ වගේ විධ රටවල සෞඛ්‍යැමැතිවරුන් අප ඉතා සුළු හැයි සැකි හැකි සැලකිය හැකි කාරණාවට ඉල්ලාස. නමුත් අපේ සෞඛකැමිටතුමා මේ සියලු අරබු ද හමුුවේ. මේ කිසිම අර්බෝධයක් යන තමන්ගේ වගකීම ප්‍රකාශ ොකට මේ කිසිම අර්බෝ දෙකට තන් තමන් දෙන විසුදුම ගැන ප්‍රකාශයට පත්නකොට තමන් වැඩිදුරටත් මේ සෞඛ්‍යය ඇමති පදවයේ රැඳී සිටිනවාය කියන එක කියමින් තවමත් තමන්ගේ සෞඛ්‍යැමැති පදවීන්න මෙ මේ කරුණු උඩ තමයි එතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගනීමට විපක්ෂයට සිතුවැලතින්. දැන් මෙතරෙද ම හිතන්නේ වැදගත් කරුණු දෙකක් සඳහන් කළ යුතුයි මේවැෙනකොට අටතුළට විධ ජාචන්තර සංවිධානවලින් ආර්ථිකය කොඩනැගීම සඳහා විවියෝජනාගේවා. මේ යෝජනාවට කිසි සේත්ම අදාළවල නෑ ඒවට අඩංවෙල නෑ සෞඛ්‍ය සේවේ කප්පාදුවක් කරන්න ඕන කිය. මේක ඉතාමතු වැදකත් දෙයක්. ඇතවශයෙන්මදහස් විසිතුන වර්ශයේදී සෞඛඛයට දරණ වියදම. රුපියල් බිලියන හාර්සිය හතලිස් අටක්. මෙය ඊට උඩින් වසරට වඩා දෙුණඒ වැඩිවීම ිලියන සි විසතුනක්තිීම. දෙදස් දහටේදී මේ බිලියන් එකසි අනුුවටයි. ඔබට තේරෙනවා ඇති දෙගුණ එකටත් වඩා රුපියල් වලින් කරනගියතම වැඩි කල්ලා වේ මුදල්මෙන් කල තියන් නැ මෙතදී තරගයක්න්න පුලන් ඩොලල්වරගේ වැඩිච්ච නිසා මේ වටිනාකුමඩුරක්ල මේකත් ගොරුවක් මොද ඩොළල්වර ප්‍රතිශතියේ වැඩීමට වඩා වැඩි ප්‍රතිශත්්‍යයක මුදලක් වෙන් කල තියන සෞක්‍රයකු මේක මේ ලෝකයේ මූල්්‍ය ආතනවවෙල ඕමනාට සෞඛ්‍ය සේ කරන කප්පාතුවක් නමේතුව ඇති වෙන්න මුදල් තියෙන. එතකොට ඒ වගේම තමයි මේ සෞඛ්‍ය සේවේ ඇතිවලතින අරමතියට විසදුම සොයාගැනීම සඳහා කිසිම ආකාරයක විශේෂීම විශත්්‍ර කමිටු කරන කිසිම දෙයක් ගැන මෙතුමා කල්පනා කරන්නේ නෑ. දැන් එතුමා ඇත්තවශය මෙතනදී වැඩ කරන්නේ කිසිම ආකාරයක ලජ්ජාවක් හෝ බයක් නැතිපුදගලෙකෙට ඇත්තවශම ලජා බය දෙක් නැති කෙනෙකුට ඕ නැම දෙයක් කරන්නකොට. මෙතරම් චෝදනා තිබිද්ධත්. ඒ පිළිබඳව කිසිම කට ගන්නතුූ වැඩකිරීම ඉතාමත්ම අසෝබනය කියලකම අප සඳාන් කරනපුලයි.ගේෙන් බ කියන දේති ඇත්තවශයෙන්ම අප බීට ඉස්සල්ලක් ප්‍රකාශ කලා දැනට තියෙන අවෂද නයාමන අධිකාරී පනතේ හැටියට අපරාධ නඩුවක්ගුණු කරලා වසර තුනක සිරදඩුවක් ලැබී හැකි තරම් වරදක් එතුමා කරල තියෙනවා. මේ නඩුව අදනැත්තම් හෙට නැත්තම් අවුදු දෙක තුනින් නක්ත්තම් පාකින් හෝ දයාදායකින් එතුමාට විරුද්ධව පැනමෙනක නිශ්‍යතයි ඒක පිබඳ එතුමා බයක්නෑ ඒවගේම රෝගයේන්ගේ ජීවිත ැ සල කරනකොට රෝගීන්ගේ ජීවිතවට තමම් වගකීම තුළින් අවවශයෙන් පරවක්ෙන කල්පනා කරෙන කෙනෙක්. නම් එතුමා බයෙන්න්න ඕන පරලවේදී හෝ තමන්ට මේි පිළිුවන්න දනුවම් ලබෙනවා කියල මේ බයනෑ මෙලවහෝ පරලවදී ලැබී හැකි විපා ගැන කිසිම බයක් නෑ. න මේ විශ්වාස පංග යෝජනාව ගෙනන තත්ත්වය තුළ ඔහු කල්පනා කරන ඇති. පාර්ලිමින්තු තුළ ජජයග්‍රහණ කරගත්තුොත් එකන විශ්වාස මංග යෝජනාව පරාජය කරගත්තොත් එතුමාට යම් කිසි ආකාරයක රැකීමක් තියෙනවා කිය. ැකක් ඇතින. මේ වෙනකොට මේ රට තුළ ඇතිවෙල තියන ජනමතය අඩුව මෙතුමා දැන් ඇත්තු වශීම දේශපාලන වශයෙන් ඇවිදින මලමිියක් කොයි. මේකට කියන්නේ ඩෙඩ්මෑන් වෝකන් කියලා. ඇවිදි මළමිනියක් කොයි. රට තුල ජනතාව. ඒ පැති ල කොද නතාව රහලින් අවස ගන්න ඇතන් ගහම ේර අවසද නැකී ඒ වගේ කොට තේරවා ගහම දෙ අවෂද වල අවස ලින් කිම ොඩක්ලබන්නයික් ගේ යට තේරනොම අවසද ලබාගනීම නිසා ඇතිව වන ප්‍රතික්‍රයාවන් වල පලවපාක. එඒ නිසා ඒයාගේ ඥාතිීන් මියනෑාවකින්දේ තේරවා ඒක ගැන්න මොන තරම් ප්‍රෝතිසාකච්ා පැවත්තුවත්. මොන තරම් විශෂක්න වෛද කමටු කියා ඒයම පත් කරන අයකින් සාාතික ලබාගත්තත් . පැත්ත ැරම ජනමත අෙක් පත්තර හරීමට තුමාට හැක කියන්නේ නෑ එම නිසා ඉතුමා ඇත්ත වශින් දේශපාල වශයෙන් මල මිිය හෙතතුමට සඳහන් කරන්නේ මේ විශ්වාස බංග යෝජනාව දිමී විශ්වාස ං යෝජනාව පරාජ කල එතුමා ජයග්‍රහණ කිරීමට උත්සා කළත් ඇැමතරදී රටේ ජනතාව කළ යතුදේ මොකක්ත. ඔබ දන්නවා මේ වගේ බරපතල ප්‍රශ්තියක් අට තුළති යෙනකොට විවිධාකාර මේ ප්‍රශ්ටීන් අවධානය වෙනවත්තකට යොමු කරන්න විාකාර දේවල්ෙන්න්නපුුලුව ඒවා ගැන නොසැලි ලබන සතිය කියල කියන්නේ මේ නිදහා සෞඛ්‍යසේවය විනාශයට පත් කරන්න කිරීම නැවැත්වීම සඳහා වැදගත්වන සතතියක් කියන දේ ඇත්තවශයම තීරුන්ගත්. එතු බන සතිය තුළ අප එක්සත් ජනාජ පෙරුමණ හැටියට ඉල්ලා සිටින් දෙෙමොකක්ත්. ප්‍රමයෙන්ම අප ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කන්න පක්ෂයක් ඒවාගේම. දගෝෂණ වලදී සාමකාම හැරීම විශවාස කන පක්ෂයක් එසේ නමුත්. ජනතාව මේ ප්‍රශ්්‍රය ගැන අවදිවෙලා ඔවුන්ට කළහැකි ආකාරයේ සාමකාමී ප්‍රචන්දත්තෙන් තොර ආකාරයේ උද්ඝෝෂණ පැත් යුතු කියෙන දෙ අපපි ෝජනා කන්නවා මේ සමාට රෝහල් ඉදිරිපිටවෙන්න පුළුවන්. ඒ වගේ මේ කිසිමදයකින් ජන ජීවිතය ඔහෝ දැනටත් සෞ කැමිතුමා විසින් අනතුරට පත් කරල තියෙන රෝගී ජීවිත බලට හෝ කිසිම ආකාරයක බලපෑම ඇතිනවන්නත් ඒ ජනතාව බගබලාහිතුයි කෙලා අපි විස්්වාසට.ඒය වගේම අපි ඉල්ලා සිටිනවා. රෝහල්ල ස්වේක මණ්ඩවලවින් තේරුම් ගන්න කියලා. මේ අවස්ථාවයි ඔබ සේවේ යේදි සිරින මේ නිදහස් සෞඛ සේවය බරපතල අර්ුදදියට ලක් ල තින ේතුවා සින්. ඒ නිසා ඔබටට කළහැකි යම් ආකාරයක විරෝධතාවයක්. උද්ගෝෂණයක් වැනිි දෙයක් තියෙනවන් හම්. රෝගී ජීවිතවලල්ට, ප්‍රශ්නයක්ක් නොවන ආකාරයෙන්. රෝගීන් දැනුවත් කරමින් මේ ඇතිකල්ල තියන අර්බුදය පිළිබඳව දැන්වත් කරමින් මේ දැනුවත් මේ කළ ඇති කලන තින අර්බුතිර වගය ුත්තා කෞදතිනක පැදිලි කරමින් කළහැකි ආකාරයේ විරෝධතාවයන්. ග දනවත් කිරීමම් රෝහල් තුළ සිදුකත් කරන්න කියල මේ සිදුකිරීමේ දී සිතේ තමාගතුයි වැදගත්පදයක් තමයි දැනටත් මේ සෞ් කැමිති තුමා සහ. ඕගේ ඉහල් ඉලධාරීන් විසින් රෝගී ජීත අනතුරට හෙලතියනවා සමහ රෝගන් මැරල තියෙනවා. මේ අය වැඩදුරටත් අපහසුතාවයට පත්නොකර මේ දේ කරන්නකි.ඒය වගේම අප ඉල්ලා සිටනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේෙන් සහ ඇමතිවරුම්ගෙන්. මේ විශ්වාස බංග යෝජනාව දිනවල මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා. අවශ්‍ය ඔබට ගත හැකි පියවරගන්නේය කියලා. ඒ පිළිබඳව වැඩිදුර විස්තර කිරීම විශ්‍යක්ෂට වෛද්‍ය ස්නයින් රෝග විසක්ට වෛද්‍ය නිල්පුලු පොරා මැතිතුමා විසින් කරන ඇති ස්තුති.